සදැහැති සුපින්වත් ඔබ සැමට සදැහැවත්නි සක්විති රජ කිරුළ ඔබට හිමිවුවත් ධර්මයේ නිසියාකාරයෙන් වටහාගත් විට ඔබ තේරුම් ගනීවි රජෝතුන්නත් මාර්යාගේ තොණ්ඩුවක් බව ඒ අතාරතේ ඔබට පසක් කරන්නට බෞද්ධ අරූප වාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දිනයකම සසරින් නිවනට ධර්මදේශනා මාලාව ඔබ වෙත සන්නිවේදනය කරනවා ඉතින් අද දවසේදීත් මේ සූදානම සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්මදේශනාවක් සමාරම්භ කරමින් එය දසත පතරවන්නට සදහවත්නි සුපුරුදු පරිදි දේශනාව මෙහෙයවන්නට පින්වත් පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරිය දජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් දම් සභා මණ්ඩපයට පිළිගනිමු සාදු 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 සදහවත්නි මේ උතුම් සද්ධර්ම දේශනාව සදැහැති ඔබ වෙනුවෙන් ලෝපුරා විසිරුවා හරින්නට අද දවසේ දායකත්වයෙන් කටයුතු කරනවා රත්නපිටියේ පදිංචි අමරා කුමාරි කළුගම දියණිය ඇතුළු පැමිණ සිටින පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්නස්සිල දනම සූදානම් වෙන්නේ සතිපතා විකාශනය කරන බෞද්ධ මාධ්‍ය ජාලය හරහා බ්‍රහස්පතින්දා දින ඒ විකාශනයේ වෙන සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ සිදු කරගෙන යනු ලබන ධර්මදේශනා මාලාවෙන් තවත් එක ධර්මදේශනාවක් සඳහා දායකත්වය අරගෙන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම ධර්ම දානමය පින්කමක් හැටියට බෙදා හදා දීලා ඒ තුලින් රැස් කරගන්න අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය තුලින් තමන්ගේ අපේක්ෂාවල් බලාපොරොත්තු අරමුණු මුදුන්පත් කරගන්නට ඒ පින්කම සඳහා දායකත්වය ගන්නවා අමරා කුමාරි කළුගම දියණිය විසින් රත්න පිටියේ පදිංචි. ඒ අපි පුණ්‍ය අනුමෝදනා එක්කටයුතු අවසානයේ සිද්ධ කරනවා. බණ ටික හොඳට අහන්න. මොකද අපි සසරේ ඇවිද්දා දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊටම කෙටියෙන් මෙන්න මේ ආකාරයට. සෑම නිවසක්ම දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා. ඒ කිසිම නිවසක් සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණා. ඊටම කෙටියෙන් කිව්වේ නිවන. පද කීපේ. සියලුම නිවස් දැනගන්න. නිවෙස් කිවි සමන්ටයි තියවනේ මේ සංසාරේ පරිහරණය කරපුවා අරූපාවචර බ්‍රහ්මලෝක හතරක් අපි පරිහරණය කරා අකසඤ්ඤායතන විඤ්ඤාණ ඡායතන අකින්ඤ්ඤායතන නේවසඤ්ඤාසඤ්ඤායතන අපි තවත් නිවෙස් 16ක් අපි පරිහරණය කළා රූපාවචර බ්‍රහ්මලෝක 16ක් අපි පරිහරණය කළා ඒත් අපි පදිංචි වෙලා හිටියේ නිවෙස් සේවා දිවිලෝක හයක් අපි පරිහරණය කළා. ඒ සෑම තැනකම අපි හිටියා. ඒව නිවෙස්. මනුස්ස ලෝකයක් අපි අනන්ත ප්‍රමාණ හිටියා. ඒකත් නිවසක්. පෙරේත ලෝක ඒකත් නිවසක්. ඒකෙත් අනන්ත ප්‍රමාණ හිටියා. තිරිසන් ලෝකෙ මේ සියලුම සත්වයල ඉපදිලා තියෙන එකවර නෙමෙයි සිය දහස්වර. විශ්ව ජීවිතේන සියලුම සත්‍යයන් අපේ ශීලම අපේ ඥාති
අපි සෑම සත්‍යයක්ම ලැබිලා තියෙන. ඒ නිවස් දැනගන්න. අටමහා නිරය සම්බන්ධ 128ක් 136ක් නිර නිවස්. ප්‍රතග්ජන පුච්චලයට අටමහා නිරය මහගෙදර. ඒක මහගෙදර. එනම් සෑම නිවසකම අපි පදිංචිලා හිටියා. කල්ප ගණන් හිටියා. අති දීර්ඝ කාලයන් නිවස් අපි පරිහරණය කළා. ඒ සියලු නිවස් දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා ප්‍රාර්ථනා කරන්න දෙපා නැවත ලැබෙන්න කියලා. ඒ සඳහා කර්ම රැස් නොකරයින. මහණෙනි උලුණා. ඒ සඳහා කර්ම රැස් නොකරයින. එහෙනම් කාම ලෝකවල උපදින්න හේතු වෙන කර්ම රැස් කරනවා කාමාවචර කුසල් වලින්. රූපාවචර නිවෙස් වල පදිංචි වෙන්න යමෙක් උත්සාහ දරනවා නම් රූපාවචර කුසල් කරලා ඒ නිවෙස් වල පදිංචි වෙන්නේ. අරූපාවචර බ්‍රහ්මලෝක හොඳයි කියලා එහෙ පදිංචි වෙන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් අරූපාවචර කුසලය. හැබැයි ඒ සියලුම නිවෙස් සඳහා කර්ම රැස් නොකරයි නම් ලෝකෝත්තර කුසලය. කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන කුසලය. දැන් නිවෙස්වල හිටිය ඇතිනේ. ඇති කියලා හිතෙනවද? තේරුම් ගන්න. නිවෙස් ටික පිළිබඳ හොඳට මීට කලින් දේශනාවල පැහැදිලි කරා. නිවෙස්. අපි වාසය කරපු තැන්. අටමහා නිරය. වාසය කරපු තැන්. එහෙනම් ඒ සඳහා කර්ම රැස් නොකරයි නම්. ତොර ඒක යන කුසල් සාමුලින් නවත්තන්නට. කුසල් කෙරෙයි. ගැටලුවක් නැහැ. හැබැයි ඒක ප්‍රබලව නෙමෙයි. ඒ කුසලවල ශක්තියක් නැහැ ප්‍රතිසන්දියක් කරන්න. රහතන් වහන්සේ කුසල් කොහොමත් කරන්නේ කරන්නේ කුසල්. නමුත් ප්‍රතිසන්දියක් කරන් දෙන්න ඒ කුසල ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. චිත්ත ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා නිවෙනවා. එහෙනම් සසරින් නිවෙන්නට බණ කියන්නේ අද. ධර්මදේශනා රාශියක් තුලින් දික්තු විසුද්ධිය කර අරන් ආවා. පැහැදිලි කරලා දුන්න කරුණු 201ක් විස්තර කරලා නාම රූප දෙකක් තියෙනවා. එච්චරයි ලෝකෙ තියෙන්නේ. අපි මින් ඉදිරියට හොයනවා නම් යම් දෙයක් මේ තථාගත දහම තුල අපට හොයන්න තියෙන්නේ නාම රූප දෙකෙන්. එනගේ නාම රූප දෙක හටගන්න හේතු දැන් කියනවා. හේතු. සකස් වෙන හේතු. ඒ හේතු අයින් කරාම ඒ නාම රූප වල Nirodhayak තියෙනවද කියලා අපිට දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. දැනගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂයි. දැකගන්නේ මනසින්. දැනගන්නෙත් මනසින්. හැබැයි දැකගන්නෙත් මනසින් ඒක ස්ථාවරයි. ඒක සහතිකයි. තමන්ම සහතික කරගන්න. තමන් දැකලා අපි පසුගිය දේශනාවල සම්මුතියෙන් උදේශනා කළ හේතුඵල අද පරමාර්ථයෙන් දේශනා කරනවා. පරමාර්ථයෙන් උදේශනා කළ 28ක් පිළිබඳ හේතු ප්‍රත්‍ය දරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතා මං කොටස් දෙකකට බෙදනවා. සංකත අසංකත. සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. මං එකම ධර්මතාවය පනවනවා හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්. මහණෙනි නිවන. නිවනින් මෙහා තියෙන සියලුම ධර්මතාවයන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අපට ඒ විදිහට දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න පුළුවන් නම් අපි දිනුවෝ. නැත්තම් මේ භවයේ පරාදයි. ලබාගත් වටිනා අවස්ථාවෙත් අපට මගහැරෙනවා. අපි පරදිනවා. නෑ. එහෙනම් අපි ජයග්‍රහණයක් ලබන්න ඕනේ. ඒකට අවස්ථාව උදා වෙලා තියෙනවා. හොඳම අවස්ථාව. බොහොම කෙටි කාලයයි තියෙන්නේ. සන සම්පත්තිය කහලක් තියෙනවා. සනියක් තියෙනවා. බොහොම කෙටි කාලයක් තියෙනවා. අදරයට මාරයා එන්න නැහැ කියලා සහතිකයක් දෙන්නේ නැහැ කවුරුත්. ඉස්සෙ කෙනෙකුට දෙන්න බෑ. එන්න පුළුවන්. එනම කොයි වෙලේ හරි. අද නාවොත් හෙට එනවා. අනිවාර්යෙන් හෙට නාවොත් අනිද්දා අනිවාර්යෙන් එනවා. ඒක නිසා හැකි තාක් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හේතුඵල ධර්මතාවය. අපි දන්නවා මේ ශරීරයේ කොටස් වලට බෙදපුවාම දොරවල් 6කට බෙදන් වෙන් කරන්න පුළුවන්. දොරවල් 6ක්.
ඇස දොරක්. ඒකට කියන චක්කුද්්වාර කියලා. පාලි. කන දොරක්. ඒකට කියන්නේ ශෝතද්්වාර. නාසය දොරක්. ඒකට කියන්නේ ගානද්්වාර. දිවත් දොරක්. ඒකට කියන්නේ ජීවද්්වාර. කයත් දොරක්. ඒකට කියන්නේ කායද්්වාර. මනසත් දොරක්. ඒකට කියන්නේ මනෝද්්වාර. කයක් තියෙනවද? තියෙනවා. දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැන් කිව්වහම දැනෙනවා ਉਹ හයක් තියෙනවා. ඇත්ත. දැකගන්න මනසින්. එහෙනම් ඔගේ හේතු කියනවා. ඉස්සලම ගන්න චක්කුද්්වාරය. ඇස. ඇස කියන්නේ සම්මුතියක්. සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක් ඕක. ඇස කියන්නේ. එහෙනම් ඇසේ නිර්මාතෘවරයා කවුද? සතර මහා ධාතු. ඒ ඇස නැමැති සම්මුතියෙන් පාවිච්චි කරන වචනය ඒක නිර්මාතෘවරයා සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. එතකොට අපි මේ සුද්දාෂ්ටක කලාපේට තමයි ඇස හෙවත් චක්කුද්්වාරය කියලා කියන්නේ. එතකොට අපි එතනින් යනවා මනස ගන්නවා අනිත් තැනට. කොතනට? සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ කියන තැනට අපි සිත ගන්නවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. එයි සම්මුතියකින් ඇහක් තිබුණාට පරමාර්ථයෙන් ඇහක් නැහැ. තියෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපේ හැඩයක්. හටගැන්මක් තියෙනවා, හැඩයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. ඒ හටගැන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය ඇහි නෙමෙයි සුද්දාෂ්ටක කලාපේ. හරිද? තේරෙනවද? සුද්දාෂ්ටක කලාපේ. දැන් මේ සුද්දාෂ්ටක කලාපයට අවශ්‍ය මං කලින් කියලා තියෙනවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි ඔක පැවැත්ම තියෙන්නේ. අපි මේ හිතාගෙන ඉන්නවා මේ හැක් තියෙනවා කියලා. දැන් අපි පරමාර්ථයට ගත්තාම සතර මහා ධාතුන් හරි තියෙනවා කියලා හිතනවා. හැබැයි ඒකේ කොච්චර පැවැත්මක් තියෙනවද? කොච්චර කාලෙ? චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා තප්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි එහෙනම් අපිට පේනවනේ මේ හැක්කිය. ඒක රහැ නෙමෙයි තියෙන්නේ අපි ගත්ත මනස පරමාර්ථයට සතර මහා ධාතුව සුද්දාශ්‍රය කලාපේ. එහෙනම් සුද්දාශ්‍රය කලාපේ අවශ්‍ය චිතක්ෂණ 17යි කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවා ඊටත් වඩා කෙටි කාලයක් තුළ කරුණු තුනක් සිද්ධ වෙනව ධර්මතාවයේ. උපාද තితి බංග උපාද කියන්නේ හට ගන්නවා තితి කියන්නේ ශරණයයි පවතින්නේ බංග කියන්නේ නැති වෙනවා කොහොමවත් තිබිලා රැස් වෙලා එනව නෙමෙයි කොතනකවත් තිබිලා ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා නෙමෙයි ඉන්නේ අලුතෙන් 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 උපදින උපදින ශරණයක් නැති වෙනවා එහෙනම් මේ වෙන්නේ කර්මයෙන් හදනවා කර්මයෙන් හදන්නේ ඇහැ නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම හා විනාශය හදනවා කර්මයෙන්. තේරෙනවද? ඒ නිසා තමයි කෙනෙකුට අවුරුදු 10 වෙනකොට එයා කන්නඩි දානවා. 20 වෙනකොටත් කන්නඩිය පාවිච්චි කරනවා. 30 40 වෙනකොට කන්නඩි පාවිච්චි. සමහර කෙනෙකුට 50 60 70 හොඳට හැපෙනවා. පේනවද? එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය කර්මය විසින් නිර්මාණය කරනවා කියන එක දැනෙනවද දකින්නවද දැකීම තුල ප්‍රත්‍යක්ෂ වෙයි දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානය ඔව් හාමුදුරු කියන එක හරි වෙන්න පුළුවන් ඒක අනුමාන ඥානය දැක ගැනීම තුල ප්‍රත්‍යක්ෂයි මේක මෙහෙමම තමයි වෙන්නේ ඒතර කර්මයේ නිරන්තරයෙන් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කරනවා මම මේ පෙන්වන්නේ ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයක් තමයි මේ පෙන්වන්නේ තියෙන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ ක්‍රියාවක් ගැන ක්‍රියාවක් තමයි තියෙන්නේ එතකොට සීත උෂ්ණ දෙකෙන් මේ හැඩය මේ පැවැත්ම මේ විනාශය මේ හටගැන්ම පිළියෙල කරනවා සිතේ ප්‍රවෘත්ති අනුව
සිතේ පැවැත්ම අනුව මේකේ හටගැන්ම මේකේ හැඩය මේකේ පැවැත්ම මේකේ විනාශය සකස් කරන නිරන්තරයෙන් සකස් කරන ගන්න ආහාරේ හට ගන්න ගන්න ආහාරේ ශරීරයට ආහාර ගත්තාම ඒක ආමාශයට ගිහලා ඒක පැසවල මේ මුළු ශරීරයේ සියලුම ස්ථානවලට ඕජාවක් වශයෙන් පැතිරෙනවා පිළිගන්නද ඕජාවක් වශයෙන් පැතිරෙනවා ඒ නිසා තමයි කෙස් ගහ ඉහළට ඇදෙන්නේ නියපොත්ත ඇදෙන්නේ මේ සෑම දෙයක්ම වැඩෙන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි ප්‍රත්‍ය කියන්නේ උපකාර හරිද පැහැදිලිද ඒතර ප්‍රත්‍යෙන්ද මේක සකස් වෙන්නේ ප්‍රත්‍ය දැන් මේක අපි පෙර භවයේට යනවා පොඩ්ඩක් ඒ පෙර භවයට සියලුම දෙනාගේ ඇස්වල තියෙන්නේ නානත්වයක් හා විවිධත්වයක් හැම කෙනෙකුටම එක වගේ නෙමෙයි පැවැත්ම හැඩය කාලය හටගැන්ම විනාශය කෙනෙකුට කෙනෙක් වෙනස් මේ වෙනස ඇති කලේ කවුද හේතු කර්මය ඒ කර්මය නිසා තමයි පෙර භවයේ කරපු කර්මය නිසා තමයි උප්පත්තියෙම අන්ධකල් ලැබුවා චුට්ටක් පේන විදිහට ලැබුවා එකක් අන්ධකල් ලැබුවා එකක් පේනවා දෙකම අන්ධකල් ලැබුවා දෙකම හොඳට පේන්න හදලා ලැබුවා පේනවද එහෙනම් එතකොට සතර මහා ධාතුන්ගේ හටගැන්ම සතර මහා ධාතුන්ගේ හැඩය සතර මහා ධාතුන්ගේ පැවැත්ම සහ සතර මහා ධාතුන්ගේ විනාශය කවුද හේදී කර්මය ඒතර කර්මය මූල හේතුවයි තේරෙනවද ඒක දැනගන්න දැකගන්න ඒක දැන ගැනීම සහ දැක ගැනීම තුළ අපට හොඳ ලස්සන ඥානයක් උපදිනවා උබ්බන්තේ ඥාන පෙර භවයේ පිළිබඳව නුවණ ඇති වෙනවා ඔව් මේක කර්මයෙන්ම හැදිච්ච එකක් මේක කර්මයෙන්ම හැදිච්ච එකක් උබ්බන්තේ ඥාන එහෙනම් කර්මයෙන් හැදුවේ ඇහැක්ද චක්කුද්්වාරයේද සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය හා පැවැත්ම විනාශයද හැදී කර්මයෙන් හැදී පුජ්‍යලයන් ගැන කතාවන්නේ ඇයි නැති දෙයක් ගැන මොකටද කතා කරන්නේ තියෙන දේ ගැන කතා කරන්නේ සත්‍ය වශයෙන් තියෙන දේ සම්මුති වශයෙන් පුජ්‍යලේ ඉන්නවා ඒක නෑ කියන්නේ අපි ඉන්නවා පරමාර්ථ වශයෙන් කතා කරන්නේ පරමාර්ථයට ගියම ධර්මය අවබෝධ කරගන්න ලේසි. අපි කියවන එතකොට ඇහැස් කියන සම්මුතිය හෙවත් ප්‍රඥප්තිය අයින් වෙනවා. අපි එතනින් පරමාර්ථයට ගත්තා සිට සතර මහා ධාතු ගැන කතා කරන්නේ. ඒකෙන් එහෙනම් මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මතාවය තමයි කර්මය. හරිද? කර්මයටත් හේතුවක් තියෙනවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් කර්මයටත් හේතුවක් තියෙනවා. තර කර්මයේ හේතුව මොකක්ද? ඇයි තණ්හාව තියෙන්නේ? අවිද්‍යාවක් තියෙනවා. තණ්හාවයි අවිද්‍යාවයි තියෙනවනම් ඒක මේ සංසාර ප්‍රවෘත්තියට මුල් දෙකයි. මුල් දෙක හොඳට වැඩුණොත් ගහ මුල හොඳට බැස්සොත් මොකද වෙන්නේ ගහට? ගහ හොඳට පළ දරනවා. අවිද්‍යාවයි තණ්හාවයි මුල් දෙකයි. තණ්හාව තියෙනවා එනං ඒක හේතු. ඒ හේතුයෙන් කර්ම කරනවා. කර්ම හේතුයෙන් අර හැඩය, අර හටගැන්ම, අර හැඩය, අර පැවැත්ම විනාශය තීරණය කරනවා. ඒතර බලන්න ඔතනින් මම ඔතනින් දික්ටි හතරක් අයින් වෙනවා. දික්ටි හතරක් අයින් වෙනවා. මම කියන දික්ටි අයින් වෙනවා. ඒක පළවෙනිම දික්ටි. මමත්තේ. මගේ කියන දික්ටි අයින් වෙනවා. ඇයි? සතර මහා ධාතුන්. මට අයිති කියන දික්තිය අයින් වෙනවා. කර්මයට අයිති. මගේ ආත්මය කියන දික්තිය අයින් වෙනවා. ඇයි? චිත්තක්ෂණ 17යි පැවැත්ම. ආත්මය කියන්නේ සදාකාලික ස්ථීර වෙනස් නොවන දෙයක්. ඒකට ආත්මය කියනවා. තමාගේ කැමැත්ත හැටියට කියන දෙයක්. ආත්මය. දැන් එහෙනම් ආත්මයක්ද? මට අයිතිද? මගේද? මමද? හේතු ප්‍රත්‍යද ඉතින් ඔබ දකින්න කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ඔබ තමයි පෙන්වලා දුන්නේ
එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් හේතු අපි හැදුවේ පෙර භවයේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. නාම කියන්නේ සිත හා සිතවිලි වලට. අවිද්‍යාව කොහෙද හටගන්නේ? සිතේ. තණ්හාව කොහෙද හටගන්නේ? සිතේ. ඒත් අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ නාම ධර්ම. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. දැන් මෙතන එනවා අපි චතුරාර්ය සත්‍යයට. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්ද්‍රාගයයි. එතකොට ආශ්‍රව ප්‍රත්‍ය වෙනවා, ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා අවිද්‍යාවට. ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය ආශ්‍රව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඔය නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තියෙනවද යම් කෙනෙකුට? එයා ආශ්‍රව තියෙනවා. තේරෙනවද කියන්නේ? උදාහරණ ඒ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. චන්ද්‍රාගය කියන්නේ එකයි, ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. එතකොට අවිද්‍යාව තණ්හා තියෙනවා නම් අර උපාදානයක් තියෙනවා. අතදින් අරගෙන ඉන්නේ, ග්‍රහණය කරගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. ඒතර උපාදානය කියන්නේ සිතුවිල්ලක්, නාම ධර්මයක්. ඒතර අවිද්‍යා, තණ්හා, උපාදාන කියන මේ නාම ධර්ම තුන සිත තුළ ක්‍රියාත්මක වෙනවද? කර්ම නැමැති නාම ධර්මයන් හදනවා. කර්ම කියන්නේ සිතුවිලි. ඒතර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද? ඒතර පුජ්ජලේද කර්ම හදන්නේ? පුජ්ජලෙන්නේ මේ කර්ම හදයි. සිතුවිලි පසු දැන් එන සිතුවිලි ඉදිරි සිතුවිලි වලට ප්‍රත්‍යයයි. අවිද්‍යාව කි සිතුවිල්ලක්. තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. උපාදානය කියන්නේ සිතුවිල්ල. නාම ධර්ම. ඒ නාම ධර්ම තුන කර්ම නැමැති. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි වල බලවත් බව. ශක්තිමත් බව. ඒවට කියන්නේ කර්මපත කියලා. ඒවට පුළුවන් ප්‍රතිසන්දි අරන් දෙන්න. කර්ම වලට ප්‍රතිසන්දි අරන් දෙන්න බෑ. ඒවට පුළුවන් ප්‍රවෘත්තියේදී විපාකයක් අරන් දෙන්න. ප්‍රතිසන්දියක් අරන් දෙනවා නම් කර්මපතයක් වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න ඕනේ. ඒතොර ශක්තිමත් වෙනවා අවිද්‍යාව බලවත් නම්, තණ්හාව බලවත් නම්, උපාදානය බලවත් නම් ඒ එක්කේන සිතුවිලි. ඒ උපකාරයෙන් හටගන්න සිතුවිලි බලවත්. ප්‍රබලයි, ශක්තිමත්. ඒ සිතුවිලි වලට කියව චේතනා. චේතනා කිව්වේ කර්ම. චේතනා කිව්වේ කර්ම. එහෙනම් කර්ම කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මය චක්කු ద్వාරය. එහෙම නැත්නම් අර පඨවි ආපෝ තේජ වායෝ වර්ණ ගන්ධ රස වජා කියන සුද්ධාෂ්ටක කලාපයට ප්‍රත්‍යද නැද්ද? දැන් හේතු ප්‍රත්‍ය. මේ හේතු හොයාගත්තා. මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයි. මොළ හේතු. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ආශ්‍රව. ඒතර ඒ හේතෙන් ඒක ප්‍රත්‍ය කරගත්ත, උපකාර කරගත්ත කර්ම නැමැති නාම ධර්මයන්ට. ඒතර ඒ නාම ධර්මයන් උපකාර වුණා වර්තමානයේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාස්රක කලාපේ හටගැන්ම, හැඩය, පැවැත්ම අවසානයේ තීරණය කරන්න. දැන් ඒකට අර දික්ටි හතර අයින් වෙනවනේ. විත්‍ය හතර අයින් වෙනවා. මේ ස්වභාවය නිවැරදිව දැනගත්තාම, දැකගත්තාම රූප උපාදානස්කන්ධය අයින් වෙනවා. ඕක දැනගෙන දැක නොගන්න තාක්කල් එහැ උපාදාන කරගන්න. රූප උපාදානස්කන්ධ දුක. දැන් එතකොට උපාදාන කරගෙන තියෙන්නේ දුකද නැද්ද? සත්‍යද අසත්‍යද? එහෙනම් ඒක කියන ආර්ය සත්‍යයි. ඇයි? ඇහැ නිසා ශෝක වෙනවා. දැන් සම්මුතියෙන් ගන්නවා. වෙයි ඇහැ නිසා නෙමෙයි සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසායි ශෝක වෙන්නේ. ඒතොර ඇහැ කොයි වෙලේ හරි ශෝකයක් උපදවනවා. උපදවනයි ශෝකයක්. කනගාටුවක් උපදවනවා, හැඬීමක් උපදවනවා, වැළපීමක් උපදවනවා. පත්තරයක් ගත්ත කියවන්න බොඳ වෙලා පේනවා නම් hina වෙන්නේ කවුද? ශෝක වෙනවා ඉතින්. අයියෝ මොකද වෙලා තියෙන්නේ මේ?
පොඩි කරලත් බලන ඇස් දෙක. අයියෝ පේන්නේ නැහැ. වෙනවද නැද්ද? වෙලා තියෙනවද නැද්ද? ආ එතකොට එහෙනම් දැන් නාම ධර්මයට ප්‍රත්‍යයයි. දැන් ඇහැ උපදෙවේ කොයි වෙලේ හරි ශෝකයක් කනගාටුවක් හැඬීමක් වැළපීමක් දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? දුක්ඛ දෝමනස්යයි. ඒක ටික 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 ගිහල නොපෙනීම යනවා. එතකොට සතුට වෙනවද? කවුද සතුට වෙන්නේ? දුක් වෙනවද? එහෙනම් ඇහැ කියන එකයි දුක්ඛාර සත්‍යයටද? හරි. ආර සත්‍යයක්ද ඒක? ඒ කොයි වෙලේ හරි අඬවනවාම ඇහැ කොයි වෙලේ හරි අපි අඬවනවා. ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක්ක දොමනස්යන් කොයි වෙලේ හරි උපදවනවා. එහෙනම් ඒක ආර සත්‍යයක්. දැන් අපි යනවා ආපස්සට. දැන් කර්මය විසින් අර හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කළේ කර්මය විසින්. ඒතර කර්මයට හේතුව අවිද්‍යාව, තණ්හා, උපාදාන. හරිද? ඒවට කියන්නේ කෙලෙස් කියලා. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තණ්හාව. සමුදාය සත්‍යද නැද්ද? ගැඹුරුද කියපු ටික. ඒත් පැහැදිලිද? මේ චතුරාර්ය සත්‍ය මේ ළඟින් තියාගන්නේ මම හොයන්නේ. දැන් එහෙනම් එතකොට චන්ද්‍රාගයේවත් තෘෂ්ණාව කියන එක සමුදාය සත්‍යය. බුදුරජාණන් දේශනා කළා මහණෙනි මේ 108 ආකාරයක නිර්මාණය වෙන මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවය සාමුලෙන් නැති කිරීමම මම නිවන කියනවා. 108 ආකාරයකට 60 තැනක හැසිරෙනවා තෘෂ්ණාව. ඔය සාමුලෙන් අයින් කරා මහණෙනි නිවනයි. එහෙනම් චන්ද්‍රාගය අයින් කරනවා අපි. කවද්ද? එදාට හැනිවි. අදත් පුළුවන්. මොකක්ද එතකොට අයින් කරන්නේ? ඇහැ පිළිබඳව චන්ද්‍රාගය නෙමෙයි, ඇහැ සම්මුති වචනයක්. සතර මහා ධාතුන්ට තියෙන ඇල්ම, ආසාව, කැමැත්ත, බැඳීම, ඕනකම අතහරින්න. එතකොට ඇහැ පිළිබඳව චන්ද්‍රාගය නෑ, ඇහැ පිළිබඳව විද්‍යාවට ඇවිල්ලා තියෙනවා. අවිද්‍යාවක් නෑ, මගේහක් නෑ. මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, මට අයිති කියන්නත් බෑ, මගේ ආත්මය කියන්නත් බෑ. සත්‍යද අසත්‍යද? සත්‍ය දැනගන්න, දැකගන්න. දැක ගැනීම තුළ ස්ථාවරයි මනසෙ. ස්ථීරවම පිහිටිය මනසෙ. ආයි කිසිම ගැටලුවක් නැහැ මේක. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. හේතු මූල ධර්ම චන්ද්‍රාගය අවිද්‍යාවට ප්‍රත්‍යයයි. චන්ද්‍රාගය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ නාම ධර්ම දෙක ශනේම් ප්‍රත්‍යයයි කර්මයට. කර්මය නාම ධර්මයයි. ඒ නාම ධර්මය ශනේම් ප්‍රත්‍යයයි. වර්තමානයේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය තිරණය කරන්නේ. ඒ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. ඒතර නාමේ රූපයට ප්‍රත්‍යද? නාමේ නාමයට ප්‍රත්‍යයයි. ඒ නාමයේ ඉදිරි නාමයට ප්‍රත්‍යයයි. ඒ නාමය වර්තමානයේ චක්කුද්්වාරයේ වස් සතර මහා ධාතුවේ වස් සුද්දාශක කලාපේ පැවැත්මට ප්‍රත්‍යයයි. පැහැදිලිද කියපේ? හේතු තියෙනවා, ප්‍රත්‍යය තියෙනවා. වර්තමානයේ සතර මහා ධාතු උපකාර වුණේ ඔය හැඩය හදන්න. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඕන්න දාගන්න ඇහැ කියලා. එතකොට එහෙනම් මින් ඉදිරියට ඇහැ ගැන බලන්නේ කොහොමද? හේතු ප්‍රත්‍ය සැකේ ඉවරයි. කාංකා විතරන විසුද්ධි. ආයි සැකයක් නැහැ මට මේක හේතු ප්‍රත්‍යෙම හැටගන්නේ. හරිද වැරදිද? අවසාන බෞද්ධ දර්ශනය කියන්නේ බුද්ධියෙන් දැක්කා. හැබැයි අපි පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. ඇයි? ඇහැ නිසා කර්ම හදන්නේ. ඇහෙන් හදනවා කර්ම. ඒ මොකද්ද? චක්කු සම්පස්සජ චේතනා. චක්කු කිව්වේ හැට. සම්පස්ස බාහිර රූප එනවා. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. කර්ණ තුන එකතු කරන් ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. දැන් බලන්න වර්තමානයේ ඇහැ රූපය හේතු. හරිද? ඒ හේතු දෙක එකට සම්බන්ධ වුනේ නැත්නම් ඉදිරි කරුණු තුනම හදන්න බෑ. මොකද්ද? රූප පිළිබඳව දැනගැනීමේ සිත නැමැති නාම ධර්මයේ හදන්නත් බෑ. කරුණු තුන තින්නම් සංගති පස්සෝ කරුණු තුන එකතු කරන ස්පර්ශය හදන්නත් බෑ. ස්පර්ශය නිසා විඳින වේදනාව නැමැති නාම ධර්මයේ හදන්නත් බෑ.
ඇහැට රූපයක් ස්පර්ශුන් නැත්තම්. ඒතර ඇහැට කියන්නේ සතර මහා ධාතු, බාහිර රූප කියන්නේ සතර මහා ධාතු, එකතු වුණේ ඇහැකුයි රූපෙකුයි නෙමෙයි සතර මහා ධාතු කොටස් දෙකක්. හරිද? දැන් එතකොට මේ ඇහැ නැමැති සතර මහා ධාතුන් දෙක තියෙන චිත්තක්ෂණ 17යි. බාහිර රූප ඒ සතර මහා ධාතුන් දෙක තියෙන චිත්තක්ෂණ 17යි. හැබැයි නැවත සීත උෂ්ණ දෙකෙන් හටගන්න. නැවත සීත උෂ්ණ දෙකෙන් බාහිර රූප හටගන්න. දැන් එතකොට අපි මේ චන්දරාගය පවත්වන්නේ මොන ධර්මතාවයකටද? තියෙන දෙයකටද? ඇති දෙයකටද? ආ? සත්‍ය වශයෙන් නැති දෙයක්. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැති දෙයක් ගැන අපි මේ හදන්නේ. චන්දරාගය හදන්නේ. එහෙනම් චන්දරාගය අයින් කරා, හේතු අයින් කරා. එතකොට හේතුව චන්දරාගය, ඇහැට තියෙන චන්දරාගය අයින් කළොත් අවිද්‍යාවද විද්‍යාවද? ඉතින් එන්න කොහේ නැහැ අවිද්‍යාවයි විද්‍යාවයි. ආයි ගෙදර යන්නුනේ. අවිද්‍යාවයි විද්‍යාවයි. විද්‍යාව උපදවා ගන්න තමයි තථාගත ධර්ම දේශනා කරන්නේ. එහෙනම් චන්දරාගය අයින් කළොත් විද්‍යාව. විද්‍යාවට ආපු පුජ්‍යලයාට තෘෂ්ණාව නැහැ. චන්දරාගය අයින් කළා නෙති තෘෂ්ණාව නැහැ. තණ්හාව නැත්තම් යා කර්ම කරන්නේ. කර්ම කරන්නේ නැත්තම් ඊගාව භවයේ ඔය චක්කු ద్వාරය හැනේම නැත්තම් ඔය සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරන්න බැහැ. ඇහැන් නියුණා. ඇහැන් නියුණා. තේරෙනවද? හැබැයි ඒක කරන්නේ කවද්ද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අදත් පුළුවන්. දැනුත් පුළුවන්. හෙටත් පුළුවන්. කැමති නම් හෙටත් පුළුවන්. කැමති නම් ලබන සතියෙත් පුළුවන්. කැමති නම් ඊළඟ මාසෙත් පුළුවන්. එහෙම නැත්නම් 2021 එකෙත් පුළුවන්. හැබැයි 2021 වෙනකම් මාරයන් නැහැ කියලා නම් මට නම් මේ අප වෙන්නේ බෑ. තේරෙනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි, ඉසට ගින්දර ඇවුලුණොත් හැවිලිච්ච. මේ ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඊට කලින් මේක පිච්චිලා මරණයටපත් වෙන්න කලින් ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඔක ගිනි ගන්න අරින්න ඊට ඉස්සෙල්ලා ධහම තේරුම් ගන්න. එයි. නිරය යන්නේ අයයි. තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ යන්නේ අයයි. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? දැන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න පැහැදිලි? කාංකා විතරණ විසදි. ඒතර කාංකා විතරණ විසදි කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක දන්නේ. දුක්ඛ අඥාන. දැන් එතකොට ඇහැ ඇයිටි දුක්ඛාරය සත්‍යයටද නැද්ද? ඇයි ඇහැ නිසා අඬන්න වෙනවනේ? ශෝක වෙන්න වෙනවා, කනගාටු වෙන්න වෙනවා, වැළපෙන්න වෙනවා, දුක් වෙන්න වෙනවා. වෙනවනේ? එහෙනම් ඒක දුක්ඛාරය සත්‍යයටදයි ති. ආරය සත්‍ය. දුක්ඛ අඥාන. අවිද්‍යාවේ තේරුම කියන්නේ දුක්ඛ අඥාන. දුක්ඛ සමුදය අඥාන. එතකොට ඒ ඇහැ නැමැති ඒ සතර මහා ධාතු ගේ හැඩය ඒ පැවැත්ම ඒ විනාශය තීරණය කළේ කර්මය විසින්. කර්මයට හේතුව අවිද්‍යාවයි, අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි, ආශ්‍රව කිව්වේ චන්දරාගය. චන්දරාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ අඥානං චන්දරාගය අයින් කළොත් ඉදිරිඵල හටගන්න නැහැ කියලා දන්නේ. දුක්ඛ නිරෝධ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාඥාන. ඒකට පිළිවෙත දන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් පංචිල් දුන්නා. එකඟ සිතින් ওই ටික තේරුණොත් එකඟ සිතර කියන්නේ සමාධි. ලබාගත් අවබෝධය ප්‍රඥාවයි. දැන් මොකද්ද සම්පූර්ණ කළ තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. දන්නේම නැතුව ඇවිල්ලා නේද දෙපෙන්ට. ඒතොර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වෙනම මාර්ගයක් තියෙනවද යන්න? පරීක්ෂණය තුල බහින්නේ එතනට. තමන් දන්නේම නැහැ තමන් ඇවිල්ලා ඉන්නේ එතනට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ ලෞකික පැත්ත නෙමෙයි. ලෝකෝත්තර පැත්තට. ඇයි? පරමාර්ථයෙන් ගත් අවබෝධය. එහෙනම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං ඒක දන්නේ නැත්තම්. උබ්බන්තය ඥානං. පෙර භවය දන්නේ නැහැ. අපරන්තය ඥානං. අනාගත භවයටත් මේ විදිහටමයි හැදෙන්නේ කියලා දන්නේ නැහැ. උබ්බන්තය අපරන්තය ඥානං. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. දුක්ඛේ ඥානං. දුක දන්නේ. එතකොට ඇහැ කොහෙටද ගිහිලා දාන්නේ?
දුකට. හරිද? එහෙනම් දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. පරීක්ෂණය කරගෙන ගියා පෙර භවයට ගිහිල්ලා බැලුවා. අවිද්‍යාවක් තිබ්බා මට. මට තණ්හාවක් තිබ්බා. ඒ අවිද්‍යාව තණ්හාවට හේතුනේ ආශ්‍රවයි. මම පෙර භවයේවත් මට චන්ද්‍රාගය අයින් කරගන්න බැරි වුණා. නෑ මම දැන් අයින් කරනවා. මේ හේතුවයි. එතකොට දුක්ඛ සමුදය ඥානං. හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මම චන්ද්‍රාගය අයින් කරනවා. ඒ සමුදාරි සත්‍යයයි. හරිද? ඊට දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං. දැන් අයින් කළා නම් මට සැනසෙල්ලක් තියෙනවා. ආයේ මේ දුක් ටික හදන්නේ. මට සැනසෙල්ලක් තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධගාමිනී ඉපටිපදා ඥානං. සීල සමාධි ප්‍රඥා. උබ්බන්තේ ඥානං. පෙර භවයේ දැක්කම මේගොල්ල තමයි මේක හැදි. උබ්බන්තේ ඥානං. අනාගත භවයට හදනවනම් ඒත් මේ හේතුන්ගෙම තමයි හදන්නේ. අපරන්තේ ඥානං. උබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පිළිවෙලට නෙමෙයිද සිද්ධ වෙන්නේ? පටිච්ච සමුප්පාදයට අනුව නෙමෙයිද පිළිවෙලට සිද්ධ වෙන්නේ? ඇයි? අවිද්‍යාව කර්මයට ප්‍රත්‍යයයි. නාමේ නාමයට ප්‍රත්‍යයයි. චන්දරාගය නැමැති නාම ධර්මයේ අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මයේ කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. කර්මය නැමැති නාම ධර්මයේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. හැදුවා, හටගත්ත, හැඩයක් හැදුවා, පැවැත්මක් හැදුවා, විනාශයක් හැදුවා. පුජ්‍යලෙකට වෙන දෙයක්ද? නාම රූප දෙකට වෙන දෙයක්ද? හේතු හොයන්නේ නාම රූප දෙක තුල. හරිද මං? පැහැදිලිද කියන්නේ? දැන් මොකද්ද කරන්න ඒකට? සමුදය අයින් කරන්න වෙනවා. ඇයි අයින් කරන්නේ? ගිහලා නවත්තන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං, උබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්තේ අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං, විද්‍යා. එහෙනම් ආපස්සට ගත්තා. කොහොමද? එන්න වෙන්නේ චන්දරාගයේ තියෙන තැනට. දැන් මූල හේතුවට හොයාගත්තා. හතරෙන් දේශනා කළේ ඒකයි. චතුරාර්ය සත්‍ය. 12න් දේශනා කළා පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව කොහොමද සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ කියලා. සංස්කාර කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා. 12න් දේශනා. විස්තර වශයෙන් දේශනා කළා පට්ටානේ. ඒ තියෙන්නේ හේතු ප්‍රත්‍යමයි. නැද්ද? ඒ තියෙන්නේ හේතු ප්‍රත්‍යමයි. එහෙනම් එතකොට චන්ද්‍රාගය අයින් කරා. එහෙනම් කවද්ද ඔබ කරන්නේ? අන්න එතන ගැටලුව තියෙනවා. මේක අකාලික ධමයක්. අකාලිකයි කියලා කියන අපි සංදික්තික අකාලිකෝ කාලයක් නැහැ. දැන් ඕන චන්ද්‍රාගය මෙතන තියලා නැගිටින්න පුළුවන්. හැබැයි වැඩි දිනේ කරන් නැගිටින්නේ උඩරින් එහාට. ඒකත් එක්කම යන්නේ දොරින් එහාට. ඔය කටේ හිතන්නේ ඔය චන්ද්‍රාගයේවත් තෘෂ්ණාව කියන එක ආශ්‍රයට සුදුසු එක්කෙනෙක්ද නුසුදුසු එක්කෙනෙක්ද? ඒකට ආශ්‍රය නැද්ද? තණ්හාවේ කාශයක් නැද්ද? තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තණ්හාවේ ජායති හොඳට දන්නවද? මේක නිසා අඬන්න වෙනවම කියලා දන්නවා. චන්ද්‍රාගයේවත් තෘෂ්ණාව නිසා අඬන්න වෙනවම ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක්ඛ දෝමනස්ස එනවම කියලා දන්නවා. තණ්හාවේ ජායති ශෝකෝ. තණ්හාවේ ජායති බයත් වෙනවා. බයත් වෙනවා. ඇයි? නුසුදුසු අය ආශ්‍රය කරනවා. ගැළපෙන්නේ නැති අය නුසුදුසු අය ආශ්‍රය කරනවා. දැන් අදයි අහලා තමන්ගේ ගෙදර ඉන්න දරුවන්ට නම් කියනවා අර අර යාපැත්තේ ගෙදර ඉන්න ඇත්තට යන්න එපා ආශ්‍රයට. ඔය මිනිස්සු මහා නරක මිනිස්සු. ඔයගොල්ලෝ ආශ්‍රයට සුදුසු නෑ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක වැඩි ආශ්‍රයට යන්න එපා හොඳ නෑ කියලා තමන්ගේ දරුවන්ට කියලා ගෙදර නවත්ත ගන්නවා නේද? හැබැයි තමන් ගාවම ඉන්න නේද ආශ්‍රයට නුසුදුසු අය? අඳුරගත්තද? හා? ගෙදර ඉන්න නේද ආශ්‍රයට නොසුදුසයි? කවුද? තණ්හාවත් එක පැටලිච්ච මනස. ඒකට එක ආශ්‍රයක් නැද්ද? එහෙනම් ඒ ආශ්‍රය කවද්ද අතහරින්නේ? හැබැයි දන්නද ආශ්‍රය අතහරින්න ඕන කියලා? නේ. අද කවද්ද අතහරින්නේ ආශ්‍රය? ඒක තමම තීරණය කරගන්න ඕනේ.
තමන්ගේ මානසික මට්ටම අනුව ඒක තමයි තීරණය කරගන්නේ මම මේක අතහරින්න ඕන. අතහැරීම තුල සැනසෙල තියෙන. ඒ කියන්නේ කිසිම නිවසක් නිවස් දැනගන්න නිවස් දැකගන්න. හැබැයි කිසිම නිවසක් චන්දරාගෙන් යන්නේ එතනට. ඕනම නිවසකට යනවා නම් කාමාවචර කුසලයක් කරන්නේ ඒ කාමයන් ලබන්න තියෙන කැමැත්ත චන්දරාගය. රූපාවචර කුසලයක් කරන්නේ එතනට යන්න තියෙන කැමැත්ත චන්දරාගය හින්දා. අරූපාවචර කුසල් කරන්නේ එතනට යන්න ඒකට කැමැත්ත හින්දා. නිව මොනවා කරන්න කර ඉන්නයි නිකම්ම යන මහගෙදරට. අටමහනිරේ යම මහගෙදර. බුදුරජාණන් වහන්සේ කිව්වනේ පැහැදිලිවම කිව්වනේ. පෘථග්ජන පුජ්‍යල කොහෙද යනවා කිව්වේ? මහගෙදර. ඇයි? මේ මහගෙදර යන කයිම තහන්න ඕනේ නැහැ. කිසි කෙනෙක්ගෙන් අවසර ගන්න ඕනේ නැහැ මහගෙදරට යන්න. ඇයි අම්මා තාත්තා මුල් පදින් කියදරනේ. ඉතින් අපි ඒ ගෙදරට යනවනේ කිසි කෙනෙක්ගෙන් අහන්නේ නැතු. මහගෙදර. ඒ වගේ තමයි පෘථග්ජන පුජ්‍යලයා. සතර අපායට යන්නේ මහගෙදර වගේ. එහෙනම් දැන් පැහැදිලිද හේතු ප්‍රත්‍ය? දැන් ඒතොර මොකද්ද කරන්න ඕනේ? ඒතොර ආපස්සට පරීක්ෂා කළාම සමුදය අහුවෙනවද? හේතුව. සමුදය කියන්නේ හේතුව. ඒතොර ඉදිරියට පරීක්ෂා කළාම ඵලය අහුවෙනවද? දුක්ඛාර සත්‍ය. ඈදන්නේ දුකක්. දැන් මේකක් ගැන විතරයි මේ කියන්නේ තව කතා කරමු. ආපස්සට පරීක්ෂා කරාම හේතුව අහුවෙනවා. හේතු අයින් කර ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? ඵල නිරෝධයක් තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? හේතු අයින් කරන්න වෙනවා. ඇයි? දුකට කැමති නෑ අපි. ඒකනේ හේතු අයින් කරන්නේ. දුකට කැමති නම් එහෙට කැමති වෙන්නේ. එහේ පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන්නේ දුකේ පැවැත්මක්. කනේ පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන්නේ දුකේ පැවැත්මක්. ස්කන්ධ ධාතු ආයතන කියන්නේ වස්තු. වස්තුනේ පංචස්කන්ධ කියන්නේ වස්තුවක් නෙමෙයිද? ආයතන කියන්නේ වස්තු. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. ඔය වස්තුනේ ලැබිලා තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ ස්කන්ධ කියන්නේ වස්තු. ධාතු කියන්නේ වස්තු. ඇහැ බාහිර රූප ඒ පිළිබඳව සිත. කන බාහිර ශබ්ද ඒ පිළිබඳව සිත. හේතු ප්‍රත්‍ය. නාසය බාහිර ගන්ධය පිළිබඳව සිත. දිව බාහිර රසය පිළිබඳව සිත. හේතුඵලනේ මේ තියෙන්නේ. ශරීරය බාහිර පහසය පිළිබඳව සිත. මනස බාහිර අරමුණේ පිළිබඳව සිත. ධාතු. ඔය හැදුවේ වස්තු හැදුවේ බීජ වලින්. මොනවාද බීජ? දැන් යම්කිසි බීජයක් හිටවපුවාම ඵල හම්බෙනවයි. මේ වස්තු ටික ලබා ගන්න අපි බීජ වැපුරුවා. මොනවාද? අභිසංස්කාරත් එක්ක පැටලිච්ච විඥාණය. අභිසංස්කාර නිකන් සංස්කාර නෙමෙයි. සංස්කාර කිව්වේ කර්මවලට. අභිසංස්කාර කිව්වේ බලවත් කර්මවලට. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම, අධික ලෝභය, අධික දේශය. කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ. දැන් මේවන් සිත් බලවත් වෙච්ච අය නැද්ද? අභිසංස්කාර. ඒකත් එක්ක පැටලීලා නෙමෙයිද මනස තියෙන්නේ? ඒ තමයි බීජ. වැපරුවා බීජ. ඒන් එකක් කරන්න නෙමෙයිද මේ භවයට ආවේ? අභිසංස්කාර වලින් එකක් කරන්න නෙමෙයිද ආවේ? කුසලත් අභිසංස්කාර. අකුසලත් අභිසංස්කාර. හැබැයි මේ භවයට ආවේ කුසල අභිසංස්කාරයක් එක්ක තමයි. ඒකත් එක්ක පැටලිච්ච මනසත් එක්කයි මේ භවයට ආවේ. එහෙනම් වස්තු බීජ. දැන් මොකද කරන්නේ? බීජ තෙතමනයක් තියෙන බීජ හදන්න. මොකද්ද තෙතමනේ? තෙතමනේ නැතුව හැදෙන්නේ? ගලක් උඩ තිබ්බොත් බීජ හැදෙනවද? නැහැ. තෙතමනේ තමයි තණ්හාව. දැන් මොකද කරන්නේ ඒතොර? වතුර වහමුකෝ ඉතිවරනේ ඒතොර. වතුර වහනවා. වීයට හෝ මොනම හෝ බීජ ගලක් උඩ තියන පළවෙයිද බලන්න? පළවෙන්නේ නැහැ. තෙතමනේ? එතකොට තෙතමනේ මොකද්ද? ඒක දන්නවා හැබැයි හොඳට. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? මේ තවත් පැත්තකින් මේ කිව්වේ හේතුඵල. එතකොට ඵල ලැබිලා තියෙන ස්කන්ධ ධාතු ආයතන ඵල. එතකොට ඒකේ හේතු බීජ. බීජ තමයි අභිසංස්කාරත් එක්ක පැටලිච්ච මනස. ඒ හේතු. එතකොට ඒකටත් හේතුවක් තියෙනවා. තෙතමනේ. තණ්හාව. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට?
දැන් ආය බලන්නකො සමුදේට ආවනේ ආය මූල හේතුවට ආවනේ එතකොට තෙතමනේ දෙන්නේ වතුර වහන්නකො වතුර ටික බා මොකද වෙන්නේ බලන්න කුඹුරු මොකද වෙන්නේ ගෑම් වැඩිද හා කිසිම පළදාවක් ගන්න පුළුවන් ද තෙතමනේ නැතුව මේ වස්තු ටිකත් ඒ විදිහම තමයි පැලවෙන්නේ මොන වස්තුද ස්කන්ධ ධාතු ආයතන වස්තු වශයෙන් ලැබිලා තියෙනවා ඒවට බීජ තමයි අර සංස්කාර අபிසංස්කාරත් එක්ක පැටලිච්ච මනස හෙවත් විඥාණය. ඒ අபிසංස්කාර බවට පත් කරුවේ අර තෙතමනෙයි තණ්හාව. දැන් හේතුඵලද? දැන් මොකද්ද ආයි දැන් ආව නේද මුලට? දැන් ඉතින් හේතු අයින් කරන්නම වෙනවද නැද්ද? හොඳයි කවද්ද? පෙර භවයේ බැරි වෙච්ච හින්දානේ මේ භවයට ආවේ. දැන් ඔය හැටි ඔය වචනෙම පෙර භවයේ කිව්වා. පෙර භවයේ ඊට ඉස්සෙල් භවයේ කිව්ව විදිහටම. මේක අයින් කරන්න ඕනේ තමයි චන්දරාගේ. හැබැයි එහෙම තියාගෙනම තමයි ගෙදර ගියේ. දැන් අදත් එහෙමද යන්නේ? ආ? එතකොට හෙටත් බනහන් වෙනවා. නැත්නම් එක දේශනාවෙන් ඉවරයි. හා? එක දේශනාවෙන් ඉවරයිද? ඔව්. බුදුරජාණන් වහන්සේ කසූත්‍රයෙන් බණ කිව්වේ දේශනාව අවසානයේ නැකිට්ටි ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වහලා තිබ්බ දෙයක් වහුන් ඇරියා මුණින් හරවලා තිබ්බ දෙයක් ඔබ වහන්සේ උඩුකුරු කරලා පෙන්නවා අන්ධකාරෙ හිටපු අයට ඔබ වහන්සේ තෙල් පහනක් දැල්වල දුන්නා මම් මුලා වෙච්ච අයට ඔබ වහන්සේ පාර කිව්වා ඔබ වහන්සේගේ ශාසනය මහාන කරගන්න කොමා දැන් මේ වෙලාවේ කාටවත් එහෙම හිතුන්නේ නැහැ එතන කොයි වෙලේ හරි. හරි ධර්මදේශන අවසන් කරන්න සංඥාවක්. පැහැදිලිද කියපේ? සසරෙන් නිවනට බණ කිවි. කරන්න වෙන කවදායි? ඇයි? ඕනම නිවසකට ගිහින් බලන්න. ආයි එන්න වෙනවා. ආයි මහගෙදරට යන්න වෙනවා. ආකාශ සංඥායතනේ තියෙන නිර්සංඥා නාසංඥායතන කල්ප 84000ක්. කල්ප 84000ක්. එතන තමයි මේ විශ්වයේ තියෙන වැඩිම ආශයක් තියෙන්නේ. හැබැයි එතනිනුත් මිදලා ආපහු මහගෙදර යන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න නිවෙස් ටික දැනගන්න, නිවෙස් ටික දැකගන්න කිසිම නිවසක් පතන්න එපා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි උන් නිවුණා. හරිද? කර්ම රැස් කරන්නේ එතකොට ඒ කියන්නේ අபிසංස්කාර, එක පැටලිච්ච මනස, ඒක හදන්නේ තෙතමනේ. ඒ බීජ ඒ තණ්හාවයි. හරිද පැහැදිලිද මොකයින් කරන්න වෙනවා කියලා හරි ඉතින් මේ භාවය කරගත්තා නම් ගැටලුවක් නැහැ දැන් හේතුඵල දර්ශනය තුළ අපි චුල්ලසෝතපන්නයි මේ හේතුවෙමයි මේ ඵලය කාංකා විතරණ විසුද්ධි සැකයක් නැහැ ඒක සැකයක් නැහැ කියන්නේ විචිකිච්ඡාව නැහැ විචිකිච්ඡාව නැත්තම් සක්කාය දිට්ඨියක් නැහැ දැන් සක්කාය කියලා ගන්න බෑනේ මම කියන එක සක්කායක් මගේ කිව්ව සක්කාය මට අයිති කිව්ව සක්කාය මගේ ආත්මය කිව්ව සක්කාය. දැන් දාන්න බෑ නේද? පැහැදිලි කරා. දාන්න බෑ නේද ඔකට? මම කියන්න බෑ, මගේ කියන්න බෑ, මට අයිති කියන්න බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. ඉතින් සක්කාය එතනින් ඉවරයි. සැකයට එතනින් ඉවරයි. ඒ පුබ්බන්තේ ඥාන. පෙර භවෙ පිළිබඳ නොනොන තියෙනවා. මමමද හිටියේ? වෙන කෙනෙක්ද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? සැකේ අයින් වෙනව නේද? 16ක් තියෙනවා. අනාගතේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද කොහම වෙයිද කවුරු වෙලා කොහම වෙයිද වර්තමානයේ මමද මම නෙමෙයිද දැන් මම කියලා කතා කරද්ද අපි මමද මම නෙමෙයිද කවුරු වෙලා ඉන්නද කොහම වෙයිද කෙසේ වෙයිද මේ සත්‍ය කොහෙන්ද ලාවද මේ සත්‍ය කොහි යන්නේද 16 ආකාරයක් තියෙන විචිකිච්ඡාය ඔක්කොම ඉවරේ නැහැ එක කරුණක් විස්තර කරාම ඔක්කොම ඉවරේනවනේ හේතුඵල හොඳයි එහෙනම් ධර්ම දේශන අවසන් කරමු දායක අත්‍යමරා කුමාරි කළුගම දියණිය විසින් රත්න පිටිය පදිංචි කෑගල්ල තුන්තොට අලවල උඩ මහත්තඩි උඩහක් අඩේ විසෝ කළුගම රාල්ලාගේ කුසල් හාමි ආදරණීය පියාණන් බමුණු ආරච්චිගේ පොංචි මැණිකේ මෑණියන් නන්දසේන හේවගේ ස්වාමි පුරුෂයා ඇතුළු පරලොස් සැපත් සියලු නැබැහිත විතුන්ට පින් අනුමෝදන් කරනවා දේශකයන්න් වහන්සේට
කෙන්නක දම් සිළු මොනබුරාට මින දිනා යාමිනි බිරියට දියනියට බෑනාට දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට සහ දරුවන්ට මැදිරියට පැමිණි ස්මාත් මාධ්‍ය දහමසන සිළු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ගංගොඩ විලසම ස්වාමින් වහන්සේ සහ මීගොඩ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා ගෝර කටුක සසර ගමන නවතා ගන්න පිණිස ධර්ම අවබෝධය සඳහා පාරමී පූජාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ සියලු අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන් වටිනා උදාර පින්කමක් තම තමන්ගේ චිත්ත සංසාන තුළ ගොඩනගා ගත්තා නැගී රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් මේ නම් සඳහන් කළ පරලෝසප සිළු දෙනාට අනුමෝදන් කරනවා පින් බලාපොරොත්තු වෙන තැනක ඇතනම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා මේ සියලු දෙනා ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේට තෙනුක දම් සිළු මොනබුරාට මිනිදි දිනායා මිනිබිරියට දියණියට බෑනට දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට හා දරුවන්ට මෙදිරියට පැමිණි මහදී ධම්මසන සියලුම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාද ලැබේවා ඒ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා සාන්තියක්ම වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවණය දීර්ඝායු සම්පත් සැලසේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන ඒ වගේම ගංගොඩ විලස්සෝම ස්වාමින් වහන්සේ සහ මීගොඩ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු අපි බෞද්ධ මාධ්‍යාලය නිර්මාතෘ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු ඒ අපවත්වන සියලු ස්වාමින් වහන්සේලාගේ පරලෝක ජීවිත සුගතිගාමී වේවා ඒ සියලු දෙනා සිතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්. හොඳයි සෑම දෙනා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා අනුමෝදිත්වා චිරන් රක්කං තුලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං සුදේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා චිරන් රක්කං තුමන් පරන්ති රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන. සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු